විශේෂයෙන්ම විශේෂිත වූ ද ඔය ඔන්ලයින් පන්දේ දරුවන් සහ කාන්තාවන් පිටවද කිසිම සඳහනක් වන්නේ නැහැ. ඒක ගෙනල්ලා තියෙන්නේ මම හිතන්නේ දේශපාලනඥයන්ගේ කෝණයෙන් විතක් බලලා ඒක ගෙනල්ලා තියෙන්නේ. කාන්තාවන් සඳහා කිසිම සඳහනක් ඇත්තේ නැහැ. ඒ සඳහා මේක ගෙනා යුත්තේ නැතුව වැඩිච්ච පුද්ගලයන් නැත්තම් කොම්පැනියක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඒ අයට අපහසයක් වුණා නම් සිවිල් නීතියට නඩු දානීමේ හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ එතනට යා යුතුයි. නැතුව එහෙම යමක් කිව්වා කියලා ඒ කට්ටියව යම්කිසි අධිකරණ පටිපාටියට පරිබාහිර වූ කොමිසමක් කරා වැරදිකාරයෝ කරලා ඇවිල්ලා හිර යවන හැකියාවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒක පිළිබඳව අපි ගේන යෝජනාව තමයි ඔය සෑම පුද්ගලයෙකුටම එක කාලයක් තිබුණා මම හිතන්නේ දහස් ගණන් අත්අඩංගුවට ගත්ත අවස්ථාව තුළ. ඒ කාලේ මම ශ්‍රී ලංකා නීති සමයේ ලේකම් හැටියට කටයුතු කරේ 1991 වගේ වර්ෂය වෙනකොට. දහස් ගණක් මේ කැම්ප් වල හිටියත් ඒ අය හැමෝම වෙනුවෙන් අපි මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු අවස්ථාවන්හිදී ගොඩක් නිලධාරීන්ට පොලිසිය වෙන්න පුළුවන් හමුදා වෙන්න පුළුවන් නිලධාරීන් ඒ කට්ටිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා නඩු තීන්දුව ලැබුණා. ඒ අවස්ථාවන් කල්පනා කරලා තමයි මේ වෙන විටත් අපි මේ යෝජනාව ගේන්නේ. රාජ්‍ය නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් හමුදාමය නිලධාරියෙක් වෙන්න පුළුවන් නාවික හමුදාවක වෙන්න පුළුවන් කවුරු හෝ ඒවා සමහරලාට මේ පළාත් පාලන ආයතක ප්‍රධානීෙක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් රජයේ දෙපාර්තමේන්තු මේ ආයතනයක ප්‍රධානීෙක් වෙන්න පුළුවන් නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ අය විසින් හරි පියවර ගත යුතු ද නැත්නම් කවුරුත් කිව්ව පළියට නැත්නම් කාගේ උගන්වුම් බස් අහලා කරන දෙයක් නෙමෙයි ඒක එසේ විය යුත්තේ ඒ ගන්න තීරණයට උන් වග කිය යුතු වෙනවා මොකද ඒ අයගේ මුළු අනාගතෙම එතනින් නැති වෙන්න පුළුවන් ඒ සඳහා තමයි අපි මේ කියන්නේ ඒ අය කිසිම රජයේ සේවයේ යෙදීමට ඇති අවකාශය සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා තහනම් කළ යුතු වෙනවා අපි දන්නවා යුක්තිය මෙහෙම කියලා කියමින් මොකද වුනේ කියලා අර වැලිගම සිද්ධිය මොකද වුනේ කියලා අපි දන්නවා මේ දෙහිවල හෝටලයක් කඩලා මොකද වුනේ කියලා අපි දන්නවා ඉතමත් කනකාටුදායක තත්ත්වයක් අපි රටේ නීතිය නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙන එහෙමයි නීතිය ආරක්ෂා කරනවා කියලා ආරක්ෂා කරන බැඳිලා ඉන්න පුද්ගලයන් තමයි ඒව කරන්නේ එතකොට වැලිගම පුද්ගලයා වැලිගම පොලිස් නිලධාරිය මරුණාම එයාට ගිහිල්ලා දෙනවා ඊට පහුවෙන්ද මිලියන 4.7ක් එතකොට මේ සනත් නිශාන්තගේත් එක ගිහිල්ලා මරණයට පත් වෙච්ච පොලිස් නිලධාරි මහත්මයාට දෙනවා මිලියන 1.5ක් මේ ජීවිත දෙදෙනාම මේ හිටියේ මේ රාජකාරිය ඉදලා හිටියේ දිවුලපිටියේ නාරම්මල මේ පෙනිපෙනි වෙඩි තියලා ඝාතනය කරපු පුද්ගලයාට 110,000 ගින්දර දෙනවා. මොකද මේ වෙනස? අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක එතරයි. මේක යුක්තියක් නෙමෙයි සිද්ධ වෙන්නේ එතර සම්පූර්ණයෙන්ම අයුක්තියක් එතර. ඒ සඳහා තමයි අපි මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ කවුරු කෙසේ කීවත් අහන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි අහන්නා සීබුද්ධියෙන් නොඅසා යම්කිසි තීරණයක් හෝ පියවරක් හෝ ක්‍රියාවක් කළොත් ඔහු ඒ සඳහා වග කිය යුතු වෙනවා අරයා මෙයා කවුරු කිව්වයි කියලත් එයාගේ යම්කිසි වැරදි ක්‍රියාවක් කළොත් ඔහුට ඒ සඳහා වන්දි ගෙවීමට මේ යෝජනා මාලාව හරහා සිද්ධ වෙනවා අරගලයේ කණ්ඩායම ඉල්ලා සිටියේ අවුවේ වැස්සේ වේලමින් ගුටිකමින් අඩමින් ඉල්ලා සිටියේ මේ ක්‍රමයේ වෙනසක් මේ ක්‍රමයේ වෙනස් කිරීමට නම් අපි නීති පද්ධතියේ මේ අඩු ලුහුඬුකම් ඇති වෙලා තියෙන හිල්
වහන්ඩ ඕන. අඩුවලුණුකම්වලට අපි පිළිතුරක් දෙන්න ඕන. ඒක තමයි සමාජයේ වගකීම සහ අපි හිතනවා ඒක තමයි නීතිකරුවන් හැටියට අපගේ වගකීම කියලා. ඒ සඳහා තමයි ඒ දේවල් අඳුනාගෙන තමයි මෙතනින් එහාට මේ රාජ්‍ය මැතිවරණවලින් පත්වෙන කිසිම කෙනෙකුට මැතිවරණවලින් පත්වෙන මැති ඇමතිවරු සහ මන්ත්‍රීවරු ආදී වශයෙන් අගමැති ජනාධිපතිවරු කිසිම කෙනෙකුට රජය විසින් ඔයින් ඒ අයව නඩත්තු කිරීම සම්පූර්ණයෙන්ම 100% දක්වා අවම කළ යුතු වෙනවා. අවම කළ යුතු නැහැ. එසේ නොකළහොත් අනාගත පරම්පරාව අපට ශාප කරනවා ඇති. ඒ සඳහා තමයි අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරනු ලබන්නේ. මේ නීති පද්ධතියේ කළ යුතු වෙනස්කම් මොනවාද කියලා හඳුනාගෙන ඒවා යෝජනා මාර්ගයෙන් අනාගත රජයකින් වෙනස් කිරීම සඳහා තමයි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. සිස්ටම් චේන්ජ්.